චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කරුණුපායකෝ සල්ල පරිග්ගහිතෝ ලෝකස්ස හිත සුකූප සංහාරෝ අත්තතු අව්‍යාපාදෝ මෙත් පාරමිතාති වාසනාවන්ත ගුණගරුක පිංහතුනි පිංහතියනි, අද දවසෙත් සුපුරුදු පරිදිම සෑම සෙනසුරාදා දිනයකම වස්කාලය මුළුල්ලේ ඉස්කොත්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ පවත්වනු ලබන ධර්මදේශනා මාලාවට අදාළව දස පාරමිතා යන්නෙන් අපි ධර්මදේශනා පවත්වන්ට යෙදෙනවා. එයින් අද දවසේදී තිබෙන්නේ මෙත්තා පාරමිතාව පිළිබඳව ධර්මදේශනාව සිද්ධ කිරීමට. මෙත්තා පාරමිතාව පිළිබඳව අපි දේශනා කරන චර්යාපිටක අටුවාවට අයිති ඒ උතුම් ධර්ම ග්‍රන්ථයේ දැක්වෙන අටුවා පාඨයක් තමයි මං මුලදී දේශනා කරන්නට යෙදුනේ. කරුණුපාය කෝසල්ල පරිග්ගහිතං, කරුණාවෙන්නා උපාය කුසලතාවෙන් යුක්තව සියලුම ලෝවැස්සන්ගේ හිතසුව පිණිස අව්‍යාපාද චේතෝ විමුක්තියට අපි කියනවා මෙත්තා පාරමිතා කියලා. ලෝකයේ සිටින සියලුම සත්වයන්ට, සියලුම සත්වයෝ කිව්වන් පස්සේ මනුස්සයා පමණක් නෙමේ සකලවිධ සත්ව සමූහයාම ඒ පොදු වචනයට ගන්නවා. එනං ඒ හැම සත්වයන් කෙරෙහිම පවතින අව්‍යාපාද සිතුවිල්ල, තරහෙන් තොරව මෛත්‍රී සාගත සිතුවිල්ල අපි මෛත්‍රී පාරමිතාවක් වශයෙන් සරලවම කෙටියෙන් සිහිපත් කරනවා. ඒ අනුව එහෙමනම් මේ මෛත්‍රිය කියන වචනය තේරුම තමයි පිංගතුනි මිත්‍රත්වය, ලිංගතුකම. ඒ කියන්නේ මෙතෙන්දී මිත්‍රත්වය කියලා කියන්නේ අපි මෙතන ඉන්න හැමෝම තමන්ට හිතවත් ලිංගතු උදවියට බොහෝම ආදරේ, කරුණාවන්තයි, බොහෝම දයාවන්තයි, බොහෝම හිතවත්. එතකොට මෛත්‍රිය කියන මේ වචනයේ පොදු අර්ථය ධර්මානුකූල විග්‍රහයේදී අපිට තමන්ට හිතවත් උදවියට පමණක් නෙවෙයි මෙත් වඩන්න ඕන කියන කාරණාව තේරුම් ගත යුතු වෙනවා. ඒ කියන්නේ හිතවත් අහිතවත් සෑම කෙනෙකුටම ලෙංගතුකමක්, හිතවත්කමක්, දියුණුවක් ප්‍රාර්ථනා කරන්න ඔබට පුළුවන් නම් ඔබ නියම මෛත්‍රී විහරණයෙන් යුක්ත කෙනෙක් විදියට සලකන්නට පුළුවන්. මෛත්‍රිය දක්වනකොට අපට පේනවා තමන්ගේ උදවියට මෛත්‍රිය කරනවාසේම
තමන්ට හිතවත් වගේම සමහර වෙලාවට ලස්සන අපි ගිය හිතමු ලස්සන දරුවෙක් දැක්කොත් අපිට හිතෙනවා ඒ දරුවට ආදරය කරන්න මොන හරි කන්න බොන්න දෙන්න. එතකොට ඒ හැඟීමම අපට තියෙනවා නම් අවලක්ෂණ දරුවෙකුට නම් අවලක්ෂණ දරුවෙක් දැක්කන් පස්සේ අර ලස්සන දරුවා දක්වන ප්‍රතිචාරය අපි දක්වන්නේ නැත්තම් අන්න එතෙන්දී අපට මේ මෛත්‍රිය කියන එක හොඳට විග්‍රහය තමන්ගේ මනසට දැනෙනවා. ඒ කියන්නේ මෛත්‍රියේ නියම ක්‍රමවේදයේ අනුව ලස්සන කෙනාට වගේම අවලස්සන කෙනාටත් ප්‍රිය කෙනාට වගේම අප්‍රිය කෙනාටත් දුප්පත් පොහොසත් ජාති ආගම් කුල මල ආදී විදියට මෛත්‍රිය දක්වන කෙනාට ඒ විදියට විග්‍රහ කරගෙන බෙදලා වෙන් කරලා කටයුතු කරන්න බෑ. දැන් සමහර වෙලාවට තමන්ගේ ළඟ හදන සුරතල් පූස් පෙට්ටියට එහෙම නැත්නම් බලු පෙට්ටියට තමන් පුදුමාකාර ආදරයක් දක්වන කෙනා වෙනත් පූසෙක් හරි බල්ලෙක් හරි දැක්කොත් එහෙම ඔහුට අර කියන සැලකිල්ල දක්වන්නේ නැහැ. දැන් මේ වගේ රටක නම් මහපාරේ හෝ අහලපාල හෝ උදවිය ඒ විදියට සුනකයන් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ලංකාවේ වගේ නම් එහෙම නෙමෙයි, මහපාරේ ගියත් කොතන ගියත් ඒ සුනකයන් බොහෝම නිදහසේ හැසිරෙනවා. එතකොට නමුත් තමන්ගේ ගෙදර හදන සුරතල් බලු පෙට්ටියට දක්වන ලෙංගතුකම වෙනත් වූ බල්ලෙක් ආවම වෙනත් වූ සුනකෙක් ආවම දක්වන්නේ නැහැ. ඒකින් කියන්නේ නැහැ අපි ඉන්න ඔක්කොම සුනකයෝ ටික තුරුල් කරගන්න ඕන කියන එක නෙමෙයි මේකින් කියන්නේ. අපේ රටේම තියෙනවා සමහර වෙලාවට අල්ලපු ගෙදර උදවියත් එක තරහනම් වෛරය පිරිමහන්නත් පාවිච්චි කරන්නේ ඒ ඉන්න බල්ලගෙන්. ඒ බල්ල තමන්ගේ ගෙදරට ආවනම් ඌට වෙනම නමකුත් හදනවා පර කියන වචනය පාවිච්චි කරලා. එතකොට එයා කියන්නේ අනුන්ගේ බල්ලා. එතකොට තමන්ගේ ගෙදර ඉන්න උදවියට ගහන්න බැරි නම් ඒ බල්ලටගේ කකුල් දෙක කැඩෙන්න හරි ගහන්න තමයි ලංකාවේ ඇතැම් උදවිය කටයුතු කරන්නේ. ඉතින් මේ රටේ නම් එහෙම අර මං කිව්වා වගේ සුනකයන් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපිට එහෙම බෑ. තමන්ගේ සුරතලාට දක්වන ලෙංගතුකමම ඒ විදියට තමන්ට තුරුල් කරගත්තේ නැතුණාට ඒ සිතුවිල්ල අනිත් සත්‍යයන්ට දක්වන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අනිකුත් දරුවන්ටත් එහෙම චූටි දරුවෙකුට ලස්සන බෝනික්ෙක් වගේ දරුවෙකුට අපිට දැක්කම අර තියෙන ආදරය අවලස්සන දරුවෙක් දැක්කත් අපිට දැනෙනවා නම් අපිට හිතෙනවා නම් මේ චූටි දරුවෙක් මේ පොඩි එකාගේ හැටි මෙහෙමයි කියලා තේරෙනවා නම් අන්න එහෙනම් අපි මෛත්‍රිය කියන තැන ලොකු තැනක ඉන්න කෙනෙක් විදියට සලකන්නට පුළුවන්කමක් තිබෙනවා. මෛත්‍රිය වැඩිම මෙත් වැඩිම පිළිබඳව පින්වතුනි අපි ඒකේ නියම අර්ථය හරියට තේරුම් අරගෙන කටයුතු කරනවා නම් මේ ලෝකේ මිනිස්සුයෝ මේ ඉරිසියා ක්‍රෝධ වෛර පලිගැනීම බද්ධ වෛරාදී කරන්න නෙවෙයි ඒව පිළිබඳව හිතන්නේවත් නැහැ. ඒ තරම්ම මෛත්‍රිය කියන එකේ වටිනාකමක් තියෙනවා. අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ පින්වතුනි උන්වහන්සේගේ බෝධිසත්ව අවදීදී කරපු ක්‍රියාකාරකමක් අංගුත්තර නිකායේ සත්තක නිපාතේ දක්වනවා. අපේ බුදුහාමුදුරුව බෝධිසත්ව අවදීදී මෛත්‍රී කරලා තියෙනව අවුරුදු 7යි මාස 7ක් යනකන් ලෝකේ කිසිම කෙනෙකුට වෛරයක් කරලා නැහැ. සියලු දෙනාට මෙත් සිතුවිලි පතුරුවල තිබෙනවා. ඒකේ බලය අත්විඳපු අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ පෙන්නනවා මේ ලෝකේ තියෙනවා සංවර්ත යුගය විවර්ත යුගය කියලා යුග දෙකක් ලෝකේ තියෙනවා. ඒ කියන්නේ සංවර්ත විවර්ත කියලා කියන්නේ ලෝකේ ඇති වෙන යුගය නැති වෙන යුගය. දීඝනිකාය අග්ගඤ්ඤ වගේ සූත්‍රවල පෙන්නනවා මේ ලෝකේ ඇති වෙන්නේ කොහොමද ලෝකේ නැති වෙන්නේ කොහොමද. එතකොට ඒ කාරණාවන් පිළිබඳව මෙතන විග්‍රහ කරනව නෙමෙයි. ඒතොර ඇති වෙන යුගය නැති වෙන යුගය කියන මේ කල්පයකදී ලෝකයක් විනාශ වෙනවා. එහෙමනම්
කල්ප හතක් යනකන් අපේ බෝසතාණන් වහන්සේ කිසිම බ්‍රහ්ම ලෝකෙන්, ඒ කියන්නේ ආභස්තර බ්‍රහ්ම ලෝකෙන්, ආභස්තර බ්‍රහ්ම ලෝකයේ හැරෙන්නට වෙන කිසිම ලෝකයක උන්වහන්සේ ජීවත්ුනේ නැහැ කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. දැන් ලෝකෙ විනාශ වෙනකොට තියෙන්නේ ආභස්තර බ්‍රහ්ම ලෝකෙන් යට වාපොළෝ විනාශ වෙනවා. ආභස්තර බ්‍රහ්ම ලෝකෙ විනාශ වෙන්නේ නැහැ ලෝකෙ විනාශ වෙනකොට. ආභස්තර බ්‍රහ්ම පොළොවෙන් යට වාපොළොවයි විනාශ වෙන්නේ. එතකොට ආභස්තර බ්‍රහ්ම ලෝකේ කල්ප හතක් බෝසතාණන් වහන්සේ සැපවින්දා. ඒ විතරක් නෙවෙයි, සක්‍ර සම්පත්තිය ලැබලා තිබෙනවා ඒ පිනින්. ඒ කියන්නේ අවුරුදු හතක් මාස හතක් මෙත්සිත පැතිරීමේ බලයෙන් අපේ බෝසතාණන් වහන්සේ සක්‍ර සම්පත්තියේ විතරක් 37 වතාවක් ලැබුව බවට මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ දැක්කෙන ඒ සූත්‍ර දේශනාවෙන් සඳහන් වෙනවා. මෛත්‍රී අනුසස් උන්වහන්සේ භුක්ති විඳපු විදිය, ඒ වගේම සක්විති රජ සම්පත් ආදි කොට ඇති මේ දේවල් ඒ විදියට අපේ බෝසතාණන් වහන්සේ ලැබලා තිබෙනවා. ඒ නිසා පින්වතුනි, අපි කැමති නෑ මේ ලෝකේ කිසිම කෙනෙක් කතා කරන මම, අහන් ඉන්න ඔබ, අපි කිසිම කෙනෙක් කැමති නැහැ තව කෙනෙකුට මේ අපිට දුකක් කරදරයක් වෙනවට. අපි හැමෝම කැමති ජීවතුකාමා, ජීවත් වෙන්න කතා කරන මමත් අහන් ඉන්න ඔබත් හරි කැමති, ජීවත් වෙන්න කැමති. අමරිතුකාමා, අපි කිසිම කෙනෙක් මැරෙන්න කැමති නැහැ. ඒ වගේම තමයි සුඛකාමා, අපි හැමෝම සැප විඳින්න කැමති. ඒ විතරක් නෙවෙයි දුක්ඛ පටික්කූලා, අපි ඔක්කොම දෙවිය දුක කියනක පිළිකුල් කරනවා. ඉතින් එතකොට එහෙමනම් කතා කරන මං ඇතුළු අපි ඔක්කොම සැප විඳින්න කැමති නම්, දුක් විඳින්න අකමැති නම්, දුක් පිළිකුල් කරනවා නම්, ජීවත් වෙන්න කැමති නම්, මැරෙන්න අකමැති නම්, අපිට හිතෙන්න ඕන මම කැමති වගේම අනිත් සත්ත්වයොත් ඒ විදියටම කැමති. ඒ විදියටම ජීවත් වෙන්න මැරෙන්න අකමැති හැමෝම මං විදීම තමයි. ඒක තමයි බුදුහාමුදුරුව වදාරන්නේ, අත්තානං උපමං කත්වා න හනෙයන ගාතේ. තමන්ව තමන්ව උපමා කරගන්න ඕන. තමන් අර විදියට දුක් විඳින්න දඬුවමට ආදී දේවල් වලට අකමැති නම් අනේ අනිත් මිනිස්සුත් ඒ විදියයි, අනිත් සත්‍යොත් ඒ විදියයි කියන කාරණාව අපි තේරුම් අරගන්නට ඕන. එහෙම වුණොත් අපට තේරෙනවානේ අපි ඒ වගේ මිනිස්සුන්ට සත්‍යයන්ට හිංසාවල් කරන්න, කරදර දුක් පමුණුවන්න හොඳ නැහැ කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි, අර කියපු විදියට මෛත්‍රී ආදීනම අපිට තේරෙනවනම්, මෛත්‍රියක් භාවනා වැඩුවන් පස්සේ අපට ලැබෙන්නේ, මෛත්‍රී කළන් පස්සේ අපිට ලැබෙන්නේ මෙන්න මේ විපාකය කියලා අපිට තේරුණන් පස්සේ, ඒක සිහිනුවණින් අවබෝධ කරගත්තන් පස්සේ අපට එතකොටත් පින්වතුනේ පුළුවන්කමක් තියෙනවා මේ වටිනාකම දැනගෙන අපි කැමති ඒ දේවල් ඇති කරගන්න. එක වෙලාවකදී මෙන්න මේ දේශනාව ගොඩාක් වැදගත්, අපේ හිත පවා අපි පවා පුදුම සතුටකට පත් කරන ධර්මකාරණාවක් බුදුහාමුදුරු වදාරනව පින්වතුනි. අංගුත්තර නිකායේ නවක නිපාතයේ තියෙනව ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම තමයි වේලාම සූත්‍රය. මොකද සූත්‍රයේ නම වේලාම සූත්‍රය. තියෙන්නේ කොහේද? අංගුත්තර නිකායේ නවක නිපාතේ කියන නවයේව දක්වන තැන තමයි නවක නිපාතේ කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රයේ වේලාම සූත්‍රයේ තියෙන්නේ මේ දානයක් ගැන කියන්න. වේලාම කියන්නේ බ්‍රාහ්මණේ. වේලාම බ්‍රාහ්මණේ පින්වත්නි සත් අවුරුදු 7 මාසක් දුගී දුප්පතුන්ට දන් දුන්නා. ඒ කාලේ රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ හාමුදුරුවෝ වැඩ සිටි යුගයක් නෙමෙයි, ලෞකික ජනයාට 7 අවුරුදු 7 මාසක් මහා දානයක් දුන්නා. මේ දානේ අටුවාවේ මහා විශාල විදියට විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒව පිළිබඳව හඳුන්වන්න ගියොත් දානය ගැන කතා කරන ධර්ම දේශනාවක් වෙන නිසා මේ මහා දානයක් වේලාම බ්‍රාහ්මණය මේ විදියට දුන්නා. කොච්චර කාලයක්ද? අවුරුදු 7යි මාස 7යි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, වේලාම බ්‍රාහ්මණය මහණෙනි, මේ දීපු දානය
වඩා ආනිසංස ලැබෙනවලු සෝවාන් එක පුද්ගලයෙකුට දෙන දානය. සෝවාන් වෙච්ච එක පුද්ගලයෙකුට දෙන දානය අර පුතග්ජනයන් ලක්ෂ කෝටි ගානකට දීපු දානට වඩා වටිනවලු. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දෙකට වදාරනවා, සෝවාන් පුද්ගලයන් එක්කෙනෙකුට දෙනෝ වගේ නෙමෙයි, සෝවාන් පුද්ගලයන් 100කට දෙන දානය ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි. මහණෙනි, සකෘදාගාමී පුද්ගලයන් එක්කෙනෙකුට දෙන දානය සෝවාන් පුද්ගලයෝ 100කට දෙන දානයට වඩා බලවත් මහත්ඵලයි. එහෙනම් සකෘදාගාමී පුද්ගලයන් 100කට දෙන දානය ඊටත් වඩා මහත්ඵලයි. අනාගාමී පුද්ගල සකෘදාගාමී පුද්ගලයන් 100කට දෙන දානයට වඩා ලොකුයි අනාගාමී පුද්ගලයන් එක්කෙනෙකුට දෙන දානය. එහෙනම් අනාගාමී පුද්ගලයන් එක්කෙනෙකුට දෙන දානයට වඩා ලොකුයි 100කට දෙන දානය. එහෙනම් අනාගාමී පුද්ගලයන් 100කට දෙන දානයට වඩා වටිනවලු මොකද්ද? අරහත් පුද්ගලයෙකුට දෙන දානය. අරහත් පුද්ගලයන් 100කට එක්කෙනෙකුට දෙනවට වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා 100කට දෙන දානය. ඒ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊට පස්සේ දේශනා කරනවා අරහත් පුද්ගලයන් 100කට දෙනවට වඩා මහානිනි මහත්ඵලයි එක පසේ බුදුහාමුදුරුවෝ කෙනෙකුට පිරිනමන දානය. පසේ බුදුහාමුදුරුවන් වහන්සේලා එක් නමකට පූජ කරන දානයට වඩා මහත්ඵලයි පසේ බුදුහාමුදුරුවරු 100ක් නමකට දෙන දානය. ඒ වගේම තමයි ඊටත් වඩා මහත්ඵලයි එක සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ නමකට පූජ කරන පිරිනමන දානය. ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුහාමුදුරුව වදාරනවා. බුදුහාමුදුරුව ප්‍රමුඛ කොටගත් මහා සංඝරත්නයට පිරිනමන දානය. එතනින් නවතින්නෙත් නෑ මේ දේශනාව. ආයි බුදුහාමුදුරුව දේශනා කරනවා, මහණෙනි, පසේ බුදුහාමුදුරුව ඇතුළු කොට ඇති මහා සංඝරත්නයට දෙන දානයට වඩා වටිනවලු තෙරුවන් සරණ යෑම. තෙරුවන් සරණ යෑම, බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, රත්නත්‍රය සරණ යෑම ඊටත් වඩා වටිනවා. ඊටත් වඩා වටිනව මහණෙනි, තෙරුවන් සරණ යෑමටත් වඩා වටිනව පංචශීලය ආරක්ෂා කිරීම. දැන් තේරෙනව නේද? පංචශීලය ආරක්ෂා කිරීම ඊටත් වඩා වටිනවා. අන්න එතනින් එහා තියෙන පියවර තමයි බොහෝම වැදගත් පියවර. බුදුහාමුදුරුවෝ එතෙන්දි ලස්සන උපමාවක් පාවිච්චි කරනවා. මහණෙනි, සුවඳ දෙයක් අපි කියමු, සුවඳ මලක් අපේ අතේ තියෙනවා. මේ සුවඳ මල සුවඳ දේ අතට අරගෙන මේ නාසය ළඟට කිට්ටු කොල්ල මේ සුවඳ ආග්‍රහණය කරනවා. එහෙනම් මේ අතේ තියෙන දේ මෙන්න මෙතෙන්ට අරගෙන ආග්‍රහණය කරලා මේ සුවඳ විඳින වෙලාව, එහෙනම් මේ බොහොම සුළු මාත්‍රාවක්, සුළු කාලයක්. මෙන්න මේ කාලය තුල යම් කිසි මිනිස්සෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මෛත්‍රී කරන්න අවංකව, අර කරපු ලිස්ට් එකට වඩා, අර මං කියපු මහා පිංකම් වර්ගීකරණයට වඩා ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුහාමුදුරුව වදාරනවා. දැන් තේරෙනව නේද මෛත්‍රියේ තියෙන වැදගත්කම? බුදුහාමුදුරුව ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාණයටත් වඩා, තෙරුවන් සරණ යාමටත් වඩා, පංචශීලය රකින්න එකටත් වඩා, මේ අවුරුදු ගානක් නෙමෙයි, සත් අවුරුදු සත් මාසක් මෛත්‍රී කරන නෙමෙයි, මේ අතේ තියෙන මේ මලක් හෝ සුවඳ දෙයක් මේ නාසය ළඟට අරගෙන ආග්‍රහණය කරන මේ සුළු නිමේෂේ අපට අවංකව ලෝකයාට මෛත්‍රී කරන්න පුළුවන් නම් පිංගතුනි, අර ඔක්කොටම වඩා ජයග්‍රහණය කරනව නම් අපිට හිතන්න පතන්න කොච්චර දේවල් එතන තියෙනවද? අපිට වෙන කිසි දෙයක් ඕනද? එහෙමනම් ඔබ හිතලා බලන්න, ඔබ වෛර කරන එක, ඔබ ඉරිසියා කරන එක, ක්‍රෝධ කරන එකෙන් මොනවද අපිට ලැබෙන්නේ? අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහෙනි. අපිට ලැබෙන්නේ නරකම විපාකයක්. අපිට නරක දෙයක් ලැබෙන්නේ වෛරෙන් මැරුණොත්. එහෙම්ම අපායට ඔක්කො පෙරේතෙක් නේද?
හිතන්නකෝ මෛත්‍රී සාගතව අපිට වසන්න පුළුවන්න කොච්චර දෙයක් අපට ලැබෙනවාද කියන කෙනම් මේ තරං සම්පත්ති කර දෙයක් අපිට ලැබෙනවනං ඇයි අපි මේක අවංකව කරන්නේ නැත්ත කරන කෙනාට මහා සතුටක් ඇඟට සමහරට හිරිගඩු පිපෙනව ඇති මං මෙච්චර වටිනා දෙයක්කින් නේද මම මගේ ජීවිතය මම දැන් ගෙනියන්නේ කියලා නේද මේක නොකරන කෙනාට දැනේ මහා දුකක් වේදනාවක් ඇයි මෙච්චර වටිනා දෙයක් අපිට ලැබෙද්දී මං මේ අනුන්ට වෛර කළේ ක්‍රෝධ කළේ ඇයිද කියලා හිතෙයි ඔබ දුක් වෙන්න එපා බුදු සමය හැමතිස්සෙම තියෙන්නේ සම්මා වායාමය එවෙලම මේ දැන් ඕනම දෙයක් පටන් ගැනීමේ හැකියාව අපට තියෙනවා නිසා පින්වතුනි මේ කාරණාවන් පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නට ඕන මේවා දැනගත්තොත් තමයි අපට මෛත්‍රිය පතුරවන්න පුළුවන් වෙන්නේ ඔබ සිල්ගත් දවසට එහෙම නැත්නම් වෙනත් වූ ආගමික වැඩක් කරන වෙලාවට එරමිනිය ගොතාගෙන වම් අත උඩින් දකුණු අත තබාගෙන කොන්ද කෙලින් තබාගෙන සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා විනාඩි 5ක් 10ක් නිකන් කියෙව්වට මැතුරුවට එය නෙවෙයි මෛත්‍රිය කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ ඒක මෛත්‍රී භාවනාවේ ප්‍රගුණ කරන්න පුහුණු කරන එක අභ්‍යාසයක් විතරයි අපිට එහෙනම් හැම මොහොතකදීම යෑම් ඊම් ඉඳුන් හිටුන් කියන සතර ඉරියව්ව තුලදීම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මෛත්‍රී විහරණය දියුණු කරන්නට ප්‍රගුණ කරන්නට ඔබ බෞද්ධයන් වශයෙන් මහ ලොකු තැනක ඉන්නවා කියන කාරණාව තේරුම් ගන්නට ඕන ඉතින් මේ දේ කරන්න හරි අමාරුයි අපි හොම කිව්වට ඔබ හිතලා බලන්න හිතවත් කෙනාට මෛත්‍රී කරන එක අමාරු නෑ තරහ කෙනෙකුට මෛත්‍රී කරන්න ගියාම මට පුළුවන් ද අරූට මෛත්‍රී කරන්න මෙයා මට මෙහෙම කරලා තියෙන්නේ හාමුදුරුවන්ගේ බණ මොකට දේවා ඒව හරියන්නේ නැහැ ඒ වෙලාවට මට මතකයි මම මෙහෙට වැඩිය වෙලාවකදී අතිගෞරවනීය ගුරු දේවෝත්තම නායක හාමුදුරුවෝ සුදු ජාතික කාන්තාවක් පෙන්නලා මට කියනවා මෙයා පන්සලට භාවනා කරන්න ආපු වෙලාවේදී මම මෙයාට මෛත්‍රී භාවනාව කරන්න පුරුදු කළා ඒ වෙලාවේදී මෛත්‍රී භාවනාව කරනකොට සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා මෙත් වඩන්න කියලා කියපු වෙලාවේ ඒ සුදු ජාතික කාන්තාව මට ප්‍රකාශ කළා මම මේ ලෝකේ මට 5 දිනක් ඉන්නවා මොනම හේතුවක් නිසාවත් මෛත්‍රී කරන්න බැරි මහා නායක හාමුදුරුවෝ මට ප්‍රකාශ කරපු සුදු ජාතික කාන්තාවක් පෙන්නල කිව් ප්‍රකාශයක් 5 දිනක් ඉන්නවා මට කොහොමවත් මෛත්‍රී කරන්න බැරි ඒ 5 දෙනා හැර සියලුම දෙනාට මට මෛත්‍රී කරන්න පුළුවන් පිටින් ඒ කාන්තාව බලන කොච්චර විවෘතද කියලා නේද මොනතරම් අවංකද කියලා දැන් අපේ එකමු ඇහුවොත් එීම ඔය කතාව මට 5 දෙනා නෙමෙයි ඊටත් වඩා ඉන්නවයි කියෙමි ඉන්න කට්ටිය ඒක නමුත් ඒක කවුරුවත් කියන්නේ නැහැ මං ඇත්තටම මට මෛත්‍රී කරන්න පුළුවන් කියලා තමයි කරන්නේ නේද ඉතින් අන්තිමේදී හාමුදුරුවෝ ඒ කාන්තාවට ඒකට බල කළ නැහැ හොඳයි ඒ 5 දෙනා හැර අනික් කට්ටියට ඔබ මෛත්‍රී කරන්න මේ මෛත්‍රී භාවනා පුරුදු කළාලු කරනකොට ටිකෙන් ටික යනකොට එක දවසක් කියනවලු මට දැන් එක්කෙනෙකුට සමාව දෙන්න පුළුවන් කියලා එක්කෙනෙකුට සමාව දෙන්න පුළුවන් තව ටික දවසක් යනකොට තව එක්කෙනෙකුට සමාව දෙන්න පුළුවන් ඔහොම ඔහොම ගිහිල්ලා අර 5 දෙනාටම සමාව දෙන මට්ටමට මේ මිනිසයාගේ හිත අතිගෞරවනීය ගුරු දේවෝත්තම නායක හාමුදුරුවෝ පත් කරලා තිබෙනවා පත් කරලා අන්තිමේදී භාවනා වැඩසටහන අපි දකින්නව භාවනා කරන්න මෙතෙන්ට ආවන් පස්සේ භාවනා පන්ති ඉවරුණත් මේ කාන්තාව මෙන්න මෙතෙන්ට වෙලා වාඩි වෙලා මේ උත්තම බුද්ධ රූපයේ දිහා බලාගෙන බුද්ධානුස්සති භාවනා වඩනවා අපි අස්පනා අපිට දැක්ක අනිත් කට්ටිය ඇවිල්ලා අතන තේබනකොට මේ කාන්තාව මෙතන ඉඳන් භාවනා ඉවර වෙලා තියද්දිත් බුද්ධානුස්සති වඩන මෙතනට වෙලා වාඩි වෙලා එතකොට බලන්න අවුරුදු දෙකක් තුනක් තුල ඒ කාන්තාව අපි ඉපදිච්ච දවස ඉඳන් ගන්න බැරි වෙච්ච දේ ඒ අවුරුදු දෙකක තුනක කාලයක් තුරදී ගත්ත හැටි ඒ ගැන අපිට තියෙන්නේ ඇත්තටම සතුටක්
පුදුම සතුටක් තියෙන ඉතින් අපි මෙහෙම සතුටක් භුක්ති විඳිනකොට නායක හාමුදුරුවෝ කොහොම සතුටක් භුක්ති විඳිනවේ ඇද්ද? එතකොට පින්වත්නි අපි එහෙමනම් මේ හිතන්න ඕන දේවල් අපිට පුළුවන් ද එතෙන්ට යන්න බලන් දැන් ඔයත්තන් මේ මෛත්‍රී කරනකොට අර කියන වෛරක්කාරෝ ඉන්න පුළුවන්. ඒගොල්ලොන්ට ඔයත්තන්ටත් ඔය පහනේ තියෙන්න පුළුවන්. අර කාන්තාවට පුළුවන් වුණා නම් අර 1 2 3 4 කියලා මේ ඔක්කොම ටික අයින් කරගන්න. ඔබ බලන්න ඉපදිච්ච ඉපදෙන්නම බෞද්ධ ගෙදරක උපැන්නේම එන්නේ බෞද්ධ කියාගෙන. එන අපිට එහෙම එතෙන්ට එන්න පුළුවන්ද? අපි එතෙන්ට ඇවිල්ලද කියලා හිතලා බලන්න. අපිට කියන්න ඕනේ අපි අහන්නේ නැහැ. තමන්ගේ හදවතින් අහලා බලන්න. කියනකොට කියාවි හිතේවි අරය ඉන්න මෙයා ඉන්න අමාරු වෙයි. අමාරු දේ තමයි කුසලය. කුසල් කියන්නේ ඒවටනේ. මේක කුසලයක් කරගන්න පුළුවන්. කුසලය කියන්නේ කෞසල්‍ය, දක්ෂතාවය. දක්ෂතාවය තමයි අනිත් පැත්තට මේ දේ කරන එක. බුදුතාණන් වහන්සේ කළේ ඕකනේ. ගඟ පල්ලෙහාට යන්න ගඟේ ලේසි. ගඟේ උඩහට යන්න අමාරුයි. එහෙනම් උඩහතට යන එක තමයි කරන්න ඕන. උඩහා තමයි ඉන්නේ ඔය කියන තරහකාරයෝ. ඒගොල්ලෝ ගැන ප්‍රධාන වශයෙන් ඔයත්තන්ගේ හිත යොමු කරන්න ඕන. යොමු කරලා ඔබට දැනෙනවා නම් මේ ලෝකේ මට තරහකාරයෙක් මෙන්න මේ ආත්මට තරහකාරයෙක් ඉන්නවා කියලා ඒ ඉන්නවා කියන කෙනා දැන් මගේ හිතේ නෑ. සමහර විට ඔබ ගිල්ලයක් එක කතා නොකරන්න පුළුවන්. ඔයත් ඒත් ඒගොල්ලෝගේ ගෙදර යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේකෙන් කියන්නේ තරහකාරය හොයාගෙන දැන් ගෙදර ගිහිල්ලානේ මේ කියලා වැඳ වැටලා සමාව ගන්න නෙමෙයි. ඉතින් දැක්කම කතා බහ කරලා hina වෙලා හිමන ඉන්නවනම් එයා කතා කරන අකමැති නම් සද්ද නැතුව ඉන්න පුළුවන්. නමුත් හිත දැන් හිතට තේරෙන්න ඕන, හිතට දැනෙන්න ඕන මම ඔබට වෛර කරන්නේ නෑ. මම ඔබට මෛත්‍රී කරන කෙනෙක්. සමහර වෙලාවට අපේ ජීවිතේත් අපිට යම් ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච වෙලාවකදී තාවකාලික එක දවසකට දෙකකට සතියකට තුනකට මාසයකට වගේ හිත අමනාපකම් තියෙන පුද්ගලයෝ ඉන්න ඇති වෙනවා. ඒ ඇති වුණාන් පස්සේ ක්‍රමානුකූලව ඩිංග ඩිංග සමහර වෙලාවට අපිට මතකයි අපේ ගුරුවරු අපිට උගන්වනවා එදාට අම්මට මෛත්‍රී කරන්න කලින් එයාට මෛත්‍රී කරන්න කියලා. එහෙම එහෙම පුරුදු කළා අර හිතේ තියෙන අර කැළල මකල දාන්න අපි කටයුතු කරන්නට ඕන. එහෙම තැනට අපේ හිත පිංගතුණී ගෙනියන්න පුළුවන් නම් ඔබ ලොකු ජයග්‍රහණයක් ලබාගත් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපි එහෙමනම් මෙච්චර මේ මෛත්‍රී ආනිසංස තියෙනව නම් මෙච්චර වටිනා දෙයක් නම් මේක බොහොම සරල දෙයක්. මෛත්‍රී කිව්ව මම මේ අපි මොකද නොදන්නේ කියලා දන්නේ. සමහර කට්ටිය මෛත්‍රී පාරමිතාව කියනකොට අද නම් ඉතින් අපි හොඳට දන්න පාරමිතාවක් කියලා හිතනවා ඇති. මාතෘකාව කියනකොට අපි ඕක හැම හොඳටම දන්නවා කියලා. නමුත් හිතලා බැලුවොත් එහෙම අපි දැනගෙනම නැත්තේ ඒ කාරණාව කියලා සමහර විට තේරෙනවා ඇති. නිසා පින්වතුනි මෛත්‍රී වඩනකොට අපේ බුදුහාමුදුරු වදාරනවා ඔයත්තන් නිතරම මේ ඉන්න පුංචි දරුවට ඉඳන් පාඩම් සූත්‍රයක් තියෙනවා. මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රය නේද? අපි ඒකට කියන්නේ මෙත්ත සූත්‍රය කියන කරණීය කියන්නේ කළ යුතු දේවල්. ඒක ඇත්තම කියන දේවල් නෙවෙයි තියෙන කළ කරණීය කියන්නේ කරන්න කියන එක. ඉතින් කරන එක අපි කියන්නේ මේක පත්‍යවේක්ෂා කරගන්න මම මේ කියන කාරණා ටික කරනවා කියන එක අදිෂ්ඨානයක් ඇති කරගන්න තමයි මේ සූත්‍රය අපි කියලා ආශිර්වාද ගන්න. ඉතින් ඒ සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ මෛත්‍රිය වඩන එක සම්බන්ධයෙන් බුදුහාමුදුරුව වදාරන්නේ මේ සූත්‍රයේ හාමුදුරුවරු 500 නමකට භාවනා කරන්න කමටහන් අරගෙන වැඩම කරපු හාමුදුරුව 500 නමකට උන්වහන්සේලාට භාවනා කරන්න ඉඩ දුන්නේ නැහැ රුක්ෂ දේවතාවු. මේ හාමුදුරුවන්ගේ සීල ගුණය හන්ද රුක්ෂ දේවතාවන්ට උඩ ඉන්න බැරි වුණා. උඩ ඉන්න බැරුව ඉතින් මේගොල්ලෝ අදයයි හෙටයයි කියලා එළියට වෙලා හිටිය යන බහක් පේන්නේ නැහැ වස්වසලා. වස්වසෝ නම් මාස 3ක් වැඩ ඉන්නවා. දැන් ගාස්තයට පර්වතයක් ළඟ. ඉතින් මේ ඉන්න වෙලාවේදී මේ රුක්ෂ දේවතාව මේ හාමුදුරුන්ට මේ භාවනාව කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැතුව බය කළා. විවිධ සද්ද පැවැත්වුවා, විවිධ ගඳ ඇති කළා. ඉතින් කමටහනක් අරගෙන ආවට භාවනාවට අවහිර වෙන විදියට තමයි මේ දේවතාව කටයුතු කරේ මේ හාමුදුරුව 500 නමටම. ඉතින් හැබැයි දැන් මේක
ඒයින්න හැම හාමුදුරුව කෙනෙකුටම වෙනව හැබැයි වෙන් ඒ කිසිම කෙනෙ තව කෙනෙකුට කියන්නේ නෑ. තැම් මෙයාටත් වෙනවා මෙයාටත් වෙනවා මෙයාටත් වෙනවා. මෙයා කල්පනා කරනවා මම මේක කිව්වොත් අනිත් හාමුදුරුවන්ට ප්‍රශ්නයක් කිය. මම මට මේක වුණාට අනිත් හාමුදුරුවන්ට එහෙම ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා. අනිත් හාමුදුරු හිතනවා මට මේ ප්‍රශ්නේ තිබුණට අනිත් හාමුදුරුන්ට නෑ කිය. බලනකොට ඔක්කොටම මේ අර්බුදයේ තියෙනවා. ඒ වෙලාවේදී ඉඳලා අන්තිමට මේ 500ටම ස්ථවිර වූ ලොකුව මේ ප්‍රධාන හාමුදුරුවෝ එක වෙලාවකදී මේ ඔක්කොම රැස් වෙච්ච වෙලාවකදී අහන ඔබ වහන්සේලා මෙතෙන්ට වැඩිය ක්‍රමවේද වැඩිය වගේ නෙවෙයි දැන් මුළු ශරීරයම වැහිරිලා ගිහිල්ලා. ඔය මේ සම්පූර්ණයෙන්ම ශරීරය වෙනස් වෙලා මොකද්ද මේකට හේතුව? ආන් එතකොට එක හාමුදුරුව කෙනෙක් මතක් කරන හාමුදුරුවනේ මට නම් මේ භාවනා කරන්න දෙන්නේ නැහැ. මෙහෙම බිහිතුණු සද්ද හෙනවා. බොහොම ගඳ දැනෙනවා. ඉතින් කියලා යා කියන අයිත් හාමුදුරුවත් කියන මටත් එහෙම වුණා මටත් එහෙම වුණා මටත් එහෙම වුණා කියලා. අන්තිමේදී මේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවන් ළඟට ගියපු වෙලාවේදී බුදුහාමුදුරුව අදාරනවා, මහණෙනි ඔබට භාවනා කරන්න තියෙන සුදුසුම තැන තමයි එතන. ඔබ වහන්සේලා එතෙන්ට වඩින්න. එතෙන්ට වැඩම කරලා මෙන්න මේ සූත්‍ර දේශනාව දේශනා කරමින් මේ ජීවිතයට ප්‍රායෝගික කරගෙන භාවනා කරන්න කියලා මේ සූත්‍රයේ උගන්වලා යවනවා. ඒ කියපු වෙලාවේ ඉඳන් උන්වහන්සේලාට කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැතුව ඒ හාමුදුරුව 500 නමටම රහත් භාවය පවා ලබා ගන්න පුළුවන්කමක් ලැබුණ කියලා තමයි මේ සූත්‍රයේ කෙටියෙන් නිදාන කතාව, කරණීය මෙත්ත සූත්‍රය. එතකොට මේ සූත්‍රයේදී අපට පෙන්වලා දෙනවා අපි කොහොමද මෛත්‍රී කරන්න ඕන කියන එක. මේකේ තියෙනවා දිට්ඨ අදිට්ඨ, ඒ කියන්නේ දැක්ක නොදැක්ක, ඉපදිච්ච නූපදිච්ච, පෙනෙන නොපෙනෙන, මජ්ජිම කුඩා ශරීර, මහා ශරීර, මධ්‍යම ශරීර, ඒ වගේම තාවර අස්ථාවර, ඒ කියන්නේ රහත් වෙච්ච නොරහත් වෙච්ච, මේ ආදි කොට ඇති සියලුම සත්‍යයන්ට මෛත්‍රිය පතුරවන්න උණු කුමක් සේින්ද? ලස්සන උපමාව බුදුහාමුදුරු වදාරන්නේ මාතා යතා නියං පුත්තං. ඒ කියන්නේ කොහොමද එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඒ දරුවට දක්වන ලෙංගතුකම වගේ ආදරය වගේ. දැන් ඔය ඇත්ත හිතලා බලන්න, ඔය ඇත්තන්ට දරුවෝ 3-4 දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්, ඒ දරුවෝ 3-4 දෙනාට මොන තරම්නම් ආදරයක් ලෙංගතුකමක් සැලකිල්ලක් දක්වනවද ඒ 3-4 දිනෙක ඉද්දි? එතකොට හිතලා බලන්නකෝ, එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නම් එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඒ දරුවට මොන තරම් ආදරයක් සෙනෙහසක් දක්වනවද? ඒ හරියට අපි කියන්නේ එක ඇහක් තියෙන වගේ කියලානේ කියන්නේ. එහෙනම් ඒ එක ඇහ රැක ගන්න ඕන. එහෙනම් ආන්නේ ඒ වගේ අපට පුළුවන්කමක් තියෙනවා නම් මුළු ලෝකයකටම මෛත්‍රිය පතුරවන්න පින්වතුනි, ඒක තමයි ලොකුම ජයග්‍රහණය. ඒක නිසා ඒ විදියට හිතලා එහෙමනම් ඔබ හිතා ගන්න ඕන, තේරුම් ගන්න ඕන අපි මෛත්‍රිය වඩන්නේ කොහොමද, මෛත්‍රිය වැඩුවන් පස්සේ අපට ලැබෙන්නේ මොනවද. එහෙනම් මෛත්‍රිය වඩනකොට කෙටිම ඔයත්තන්ට දැනෙනම නිදර්ශනය තමයි අර සූත්‍රයේදී දැක්වේ. මොකද්ද? එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවට දක්වන්නා වූ සෙනෙහස ආදරය වගේ ඔබට පුළුවන් නම් මුළු ලෝකයකටම සාන්තියක් කරුණාවක් ප්‍රාර්ථනා කරන්න. ඒක තමයි උතුම් තැන. එතෙන්ට යන්න අපි ටිකක් වෙහෙසෙන්නට ඕන, උත්සාහ කරන්නට ඕන. බෝසතාණන් වහන්සේ කටයුත්ත කරලා ජයග්‍රහණය කරලා බුද්ධත්වයට පත් වෙනවා. බුද්ධත්වයට පත් වුණන් පස්සේ පින්වතුනි, එදා බුදුහාමුදුරුවෝ වදකේ දේව දත්තම්මි චෝරේ අඟුලිමාලකේ ධනපාලේ රාහුලේ චේව සබ්බත්ත සමමානසෝ වදකේ දේව දත්තම්මි තමන්ට වද දීපු එක භවයක නෙමේ සංසාර ගමන පුරාවටම වද දීපු ඒ දේව දත්ත කෙරෙහි වදකේ දේව දත්තම්මි චෝරේ අඟුලිමාලකේ මිනිස්සු 999ක් මරපු ඒ අඟුලිමාල කෙරෙහි ධනපාලේ රාහුලේ චේව. ධනපාල කියන්නේ මෙතන නාලාගිරි හස්තිරාජයා.
නාලාගිරි හත්තිරාජයා තත් තමන් රාකල දාසියක් බීලා බුදුහාමුදුර විනාශ කරන්න පැමිණිච්ච ඒ නාලාගිරි හත්තිරාජයාටත් දක්වපු සෙනෙහස කරුණාව මෛත්‍රිය පිංතුනි ධනපාලේ රාහුලේ චේව සබ්බත්ත සමමානසෝ තමන්ගේ ගිහිකල පුත්‍රයා තමයි රාහුල කුමාරයා පසුව රාහුල පොඩි හාමුදුරුවෝ එහෙනම් මේ රාහුල පොඩි හාමුදුරුවන්ට රාහුල කුමාරයට දක්වපු ලෙංගතුකම මෛත්‍රිය කරුණාව බුදුහාමුදුරුවන්ට පුළුවන් වුණා අර සියලුම දෙනාට දක්වන්නට එක හා සමානව එහෙනම් එතන ඇවිල්ලා මෛත්‍රියේ තියෙන ඉහළම තලයක් එහෙනම් එතෙන්ට තමයි අපි ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් පුරුදු පුහුණු කරගෙන ගියොත් ඔබ මෛත්‍රී භාවනාවේ යෙදුනොත් මෛත්‍රී වැඩුවොත් එහෙම අපට මේ කියන ආනිසංස ලැබලා ඔය ඇත්තන්ට මේ සමාජයේ තිබෙන සුඛං සුපති සපසේ නින්ද යනවා සුඛං පටි බුජ්ජති සපසේ හොඳට ඇහැරෙන්න පුළුවන් ලෝකේ දැන් මේ රටක බැලුවත් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ නින්ද යන්නේ නැහැ කියන එක නේද එහෙනම් නින්ද යන්නේ නැති එකට හොඳම බෙහෙතක් විදියට බුදුහාමුදුරුවෝ වදාරන්නේ මෛත්‍රිය සුඛං සුපති සපසේ නින්ද යනවා කෝසල සංයුත්ති තියෙනවා කොසල් රජුරුව බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මේ කොසල් රටේ වටිනාම ඇඳ තියෙන්නේ මට මේ ඇඳ කකුල් හතරම හතර තියෙන සම්පූර්ණම රත්තරන් වලින් මේ රත්තරන් වලින් හදපු කසීසලු දමපු මෙච්චර වටිනාම ඇඳ මට තියෙද්දිත් බුදුහාමුදුරුවනේ මට නිින්ද යන්නේ නැහැ ඒ වෙලාවේදී බුදුහාමුදුරුව අදාරන මට ඔය කියන එක ඇඳක්වත් නැහැ සමහර වෙලාවට මම ගහක් යට එහෙම නැත්නම් ගුහාවක් යට එහෙම නැත්නම් කොහේ හරි බිමක නමුත් මහරජතුමනි ඔබතුමාට වඩා මට හොඳට නිින්ද යනවා හොඳට සැතපෙන්න පුළුවන් උන්වහන්සේ දවසකට පැය දෙකක් කරියේ සැතපුනේ සුවසේ සැතපුණා එහෙනම් මෛත්‍රී ආනිසංසය තමයි පිංතුනේ එහෙනම් සපසේ නිින්ද යනවා සුඛං පටිබුජ්ජති සපසේ ඇහැරෙනවා න පාපකං සුපිනං පස්සති අපිට මෛත්‍රී කරන කෙනාට නරක හීන පේන්නේ මේ කාරණා ටික කියලා මේ ධර්ම දේශනාව නිමා කරනවා එතකොට නරක හීන අපිට පේන්නේ මේ සමහර උදවි හීනෙන් බය වෙනවා සමහර උදවි හීනෙන් බය වෙලා අපේ නායක හඳුනු මතක් කරන වගේ හීනෙන් බය වෙලා දාන දෙන්නත් වෙනවා මේ පන්සලට අපේ නායකවරු නිතරම කියනවා හීනෙන් බය වුණා ගමන් මේ එදාට තමයි පන්සල මතක් වෙන්නේ කියලා නායක හඳුරුවන්ගේ හොඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා එතකොට එහෙනම් මෛත්‍රී කරන කෙනාට නරක හීන පේන්නේ ඒ වගේම සුඛං සුපති සුඛං පටිබුජ්ජ නපාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති මනුස්ත්‍රියෝ පිය කරනවා දැන් මිනිස්සුයෝ පිය කරනවාට සමහර මිනිස්සු ඉන්නව අප්‍රියයි දකින්න අප්‍රියයි මේ මූණටම කියනවා තමුන්වහන්සේ මට ජීවිතේට නිවන් දකින්නකම් දකින්නන ලැබේවා කියලා මේ මනුස්සයන්ගේ මූණටම කියන මිනිස්සු ඉන්නවා එහෙනම් මෛත්‍රී කරන කෙනාට එහෙම වෙන්නේ නැහැ මිනිස්සු පිය කරනවා අමනුස්සානම් පියෝ හෝති මිනිස්සු විතරක් නෙමෙයි අමනුස්සයෝ පවා ප්‍රිය කරනවා දැන් සමහර උදවියට අමනුස්සයන්ගෙන් කොච්චර කරදර තියෙනවද ප්‍රශ්න තියෙනවද එහෙනම් මෙත් වැඩන මිනිසයාට පින්වතුනි අමනුස්සයොත් ප්‍රිය කරනවා දේවතා රක්කන්ති දෙවියෝ ආරක්ෂා කරනවා එහෙනම් පන්සලට ගිහිල්ලා දේවාලට ගිහිල්ලා මම ආරක්ෂා කරන්න මගේ දරුවෝ ආරක්ෂා කරන්න කියලා ඉල්ලුවට වැඩක් නැහැ ඔබ මෙත් වැඩනවා නම් ඒව ඉල්ලන්න ඕනත් නැහැ දෙවියෝ ආරක්ෂා කරනවා ඒ වගේම දේවතා රක්කාන්ති නාස්ස අස්ස ඔහුට නැහැල්ලු අග්ගිවා ගින්නෙන් විසංවා විසෙන් සත්තංවා මහ ප්‍රාණ තයන්න සත්තං කියලා එනකොට ආයුධ වලින් ගින්නෙන් විස වලින් ආයුධ වලින් කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ වගේම තුවටං චිත්තං සමාධියති හිත වහාම සමාධිගත කරගන්න පුළුවන් මෙත් වඩන කෙනාට ඒ වගේ නෙමෙයි විශේෂයෙන්ම හැමෝම හිතන දෙයක් තමයි මුඛවන්නෝ විප්පසීදති මෙත් වඩන කෙනාගේ මූණ
හරීම පැහැපත් බොහෝම ප්‍රසන්නයි. එහෙනම් මුහුණ ලස්සන මුහුණක් ඇතුව ඉපදෙන්න, ප්‍රසන්න මුහුණක් ඇතුව ඉපදෙන්න බලපාන දෙයක් තමයි මෛත්‍රිය කියන එක. ගෙනන් ගිය බවවල අපි මෙත් වඩපු උදවිය නම් මේ බවවල අපට ඒ ප්‍රසන්න මුහුණ ලැබෙනවා. ඒ වගේම මේ භවයේදී මේවා භුක්ති විඳින්න පුළුවන් දේවල්. මේවා මෙලවදීම ලැබෙන ආනිසංස. එහෙනම් මේ ඔක්කෝම මේ කියපු කාරණාවල් පින්වතුනි යැත්තන්ට මෙලවදීම භුක්ති විඳින්න ලැබෙන කාරණාවන්. එහෙනම් පරලෝක වශයෙන් බුදුහාමුදුරු වදාරනවා මෙත් වැඩන මිනිස්සයා පින්වතුනි අන්තිම මේ වටිනාම දේ තමයි සිහි නොමුලාව. ඒ කියන්නේ සිහිය හොඳ පියවි සියවින් සිහියෙන් යුක්තව, හොඳ සිහියෙන් යුක්තව අන්තිම හුස්ම ටික යවන්න පුළුවන්. අන්තිම මරණාසන්න වෙලාවේදී මෛත්‍රිය පුරුදු නොකරපු කෙනා කොච්චර පින්දහම් කරලා තිබුණත් අන්තිම මොහොතේ හිත විකෘති වෙන්න පුළුවන්, කරපු නරක දෙයක් මතක් වෙන්න පුළුවන්. නමුත් මෛත්‍රිය ප්‍රගුණ කරපු කෙනාට එහෙම වෙන්නේ නැහැ. හොඳ සිහියෙන් යුක්තව මේ අන්තිම හුස්ම ටික යවන්නට පුළුවන්කමක් තියෙනවා. එතනින් අන්තිමේදී බ්‍රහ්ම ලෝකෝපගතෝ හෝති, ඒ පුද්ගලයා උප්පත්ති ලබන්නේ බ්‍රහ්ම ලෝකයේ කියලා බුදුහාමුදුරුව වදාරනවා. එහෙනම් මෙවැනි ආනිසංසදායක මහා බලයක්, ජවයක්, ශක්තියක් තිබෙන වටිනා පින්කමක් වශයෙන් තමයි අපේ ජීවිතේට මෛත්‍රිය කියන කාරණාව කියන එක ඔයත්තන්ට දැන් තේරෙනවා. එහෙමනම් ඔබ එය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගික කරගත්ත උදවිය එය තවදුරටත් තහවුරු කරගන්න. බෝසතාණන් වහන්සේලා මේව සත් අවුරුදු සත්මස් මේව පාරමිතාවල් විදියට යම් ජීවිතයේ කරලා තිබෙනවා. ඒ වගේ මේ කාරණා කරණීය මෙත්ත සූත්‍රයේ සිද්ධීන් බැලුවෝ මෙත්තානිසංස සූත්‍රයේ දේවල්, ඒ වගේම මම ඔයත්තන්ට සීපත් කළ අංගුත්තර නිකායේ නවක නිපාතේ වේලාම සූත්‍රයේදී ඒ සිද්ධිය ආදි කොට ඇති මේ දේශනාවල් ඔයත්තන්ගේ ජීවිතේට ප්‍රායෝගික කරගෙන අනුන්ට ඉරිසියා ක්‍රෝධ වෛර පලිගැනීම් මුලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ලෝකයාට තමන්ගේ හතුරාගේ ඉඳන් මිතුරා දක්වාම මෙත්සිත් පැතුරවීමේ හැකියාව පුරුදු පුහුණු කරගන්න, අභ්‍යාස කරගන්න කියන කාරුණික ඉල්ලීම හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් අපට ආමිසයෙන් උපස්ථාන කරන දායකයන්ට කරන කාරුණික මතක් කිරීමක් වශයෙන් මේ වෙලාවේදී සිහිපත් කරමින් අද දවසේදී ධර්ම දේශනාව අපි ඒ කාරණාවන් සමග නිමා කරනවා. අද මේ උදාර පින්කමෙන් ලබාගත්තා වූ සකලවිධ පුණ්‍ය සම්භාරය අපි එහෙමනම් දෝත පුරා අනුමෝදන් ක්‍රේටු යත්තන්ට අනුමෝදන් කරමු. ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සම්මා සම්බුද්ධ ශාසනය ඔබ අප හැම දෙනාම ආරක්ෂා කරන විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සියලුම දෙවියන්ට පින් දෙමු. දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවනින් සනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කමට අද දායකත්වයන් දක්වපු උදවිය තුන්ගොල්ලක් ඉන්නවා. ඒ හැම දෙනාටමත් ආශිර්වාද කරලා ඔයත්තන්ටත් ගේ නමින් මියගිය හැමෝටමත් පින්පෙත් පමුණුවන්න මේ අවස්ථාව යොදා ගන්නවා. ඒ අනුව පළවෙනි දායකත්වය ලබනවා අලුත් අපේ ධම්මික සිරිපාල මහත්මයා හා සානිකා මහත්මිය. ඒ ඇත්තන් තමන්ගේ ආදරබර දරුවන් දෙන්න සමග මේ පින්කමට දායකත්වය ලබා දෙනවා. ඒ ඇත්තන්ගේ අරමුණ තමන්ගේ ආදරබර පියාණන් වහන්සේ අලුද්දුව හේවගේ සිරිපාල ධම්මික මහත්මයාගේ ආදර පියාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම සියා අබේ වික්‍රම ධම්මික මහත්මයාගේ ආදරබර මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම නිහාල් ගුණතිලක සානිකා මහත්මියගේ ආදරබර පියාණන් වහන්සේට පින්පෙත් පමුණුවන්න මේ පින්කමට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ලසඳා ගුණතිලක සානිකා මහත්මියගේ ආදරබර මෑණියන්ට රත්නත්‍රය ආශිර්වාදයේ අපේක්ෂාවෙන් මේ පින්කමට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම
නිලන්ත ජයසූරිය මහත්මයා, තරංගනී ජයසූරිය මහත්මිය, විනෙත්මා ජයසූරිය, තමන් මිනේලි ජයසූරිය කියන මේ දරුවන් දෙන්න ඇතුළු කොට ඇතිය හැමෝම තමන්ගේ පරම්පරාගත සියලූම මළගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරන්න මේ පින්කමට දායකත්වය ලබා දෙනවා. එවගේම මේ පින්කමට තවත් දායකත්වයක් ලබා දෙනවා සුනිල් මහත්මයා, එවගේම රංගනී මහත්මිය, තමන්ගේ ආදරබර දරුවන් සචී සංජු ඇතුළුවේ හැම දෙනාටම ආශිර්වාද කරන්නට, සුනිල් මහත්මයාට සචී සංජු තමන්ගේ දරුවන්ට, එවගේම කේමා ගුණරත්න ආදරබර මෑණියන්ට ආශිර්වාද කරන්නට මේ පින්කමට සුනිල් මහත්මයා හා රංගනී මහත්මිය දායකත්වය ලබා දෙනවා. එවගේම පියදාස සහ හේමා සිරිවර්ධන සුනිල් මහත්මයාගේ ආදරබර දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරන්නත් මේ පින්කම දායකත්වයන් ලබා දෙනවා. එම නිසා ඒ සඳහන් කරපු සියලූ මළගිය ඇත්තනුත්, එවගේම ඇත්තන්ගේ නමින් මියගිය හැම දෙනාමත් මේ වෙලාවේදී සිහියට නගාගන්න සියලු මළගිය ඇත්තෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා, සැපැති ස්ථානයකට පත්වෙත්වා, පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියල සාධු කියල ප්‍රාර්ථනා කරන්න. එවගේම මේ උදාර පින්කම ඔබ අප හැම දෙනාට ඒකාකාරව පිහිටීමෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් හොඳයි සැපැයි සාධුවයයි අනුදෙන වදාළ සාන්තෝ නිවනින් සදා සැනසිල්ල උදා කර ගැනීමට මේ උදාර පින්කම හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියල සාධු කියල ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං දිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං කන්තු ත්වං සදා. හැම දෙනාටම තෙරුවන් සරණයි.